දියවැඩියාව කොලෙස්ටරෝල් අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග නිතාවට සුව කර ගැනීම සඳහා අමතන්න වෛද්‍ය ආනන්ද තිලකරත්න 077777912132 මම නැවතත් ඊයේ ඉදිරිපත් කරපු අපේ වැඩපිළිවෙල ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් අපි ඊයේ ඉරාන් මන්ත්‍රීතුමාත් කබිර් මන්ත්‍රීතුමාත් මමත් ඉදිරිපත් කරේ අපේ මතවාදය මොකද්ද කියන එක. හරි? ඒක ඉතාමත්ම පැහැදිලි. අපි අනිත් කට්ටියට වඩා වෙනස් වෙන විදිය. ඒ තමයි අපි විශ්වාස කරන්නේ සමගි ජල බලවේගයේ විශ්වාස කරන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ අරගෙන සාධාරණ ලෙස ජන ජීවිතය තිරසාරව ඉස්සරහට ගොඩ ගන්න නම් ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු වෙන්න ඕනේ. අපි හවුරු හරි හිතනවා නම් අපිට මේ කටයුත්තට වඩා ඒ බලාපොරොත්තු වෙන සංවර්ධනය ලබා ගන්න පුළුවන් කියලා රට තුල කරන ගනුදෙනු හරහා අපි විශ්වාස කරනවා ඒක අසාර්ථක වෙනවා කියලා. ඒතර මූලිකවම අපේ වැඩපිළිවෙල තියෙන්නේ කලින් අපේ රට පටන් ගත්තා වාගේ ලෝකෙට එකතු කරන ක්‍රියාවලිය නැවත කරන්න සහ අද සීග්‍රෙන් දියුණු වෙන රටවල් දිහා බලලා ඔවුන්ගෙන් යම් කිසි දෙයක් තියෙනවා නම් අපිට ඉගෙන ගන්න එව්වා ඒවා අවබෝධ කරගෙන ඩොලර් උත්පාදනය කරන ආර්ථිකයක් ගොඩ ගන්න. මම නැවතත් කියනවා ඩොලර් උත්පාදනය කරන ආර්ථිකයක් ගොඩ ගන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් වලට වඩා ඩොලර් වල අපිට ඩොලර් ආදායමක් නැත්නම් කවුරු හරි කියනවා නම් ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ අපිට මේ ඩොලර් වල අවශ්‍යතාවයක් නැහැ අපිට පුළුවන් රුපියල් වලින් මේ රට ගොඩ ගන්න කියලා අපි එතන නැහැ. හරි? එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් වන ධන උත්පාදනය කරන ආර්ථිකයක් එක පැත්තකින් නිර්මාණය කරගන්න. ඒකට අවශ්‍ය කාරණා අපේ මේ ඉදිරි දැක්ම මේ වැඩපිළිවෙලේ සඳහන් වෙනවා. ඒක ඊයේ අපි ගැඹුරෙන් මේකේ තියෙන කාරණා එකින් එක සඳහන් කරේ නැති වුණාට ඒ සියලු කාරණා මේකේ ඇතුළත් වෙනවා. මම ඉල්ලීමක් කරනවා. හරි? මේ අපේ QR කෝඩ් එකක් තියෙනවා. ඒ QR කෝඩ් එක හරහා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක කියවලා අපි සාකච්ඡාවකට භාජනය කරමු මේ රටේ. හරි? ඉතාමත්ම කෙටියෙන් කියනවනම් අපි මේක පටන් ගන්නෙම දූෂණය පිටු දැකීම කියන මූලිකයෙන්. හරි? ඒක ඒ කියන්නේ විනිවිදභාවය හා වගකීම මේ නැතුව මේ කිසි දෙයක් කරන්න බෑයි කියන එක තමයි අපේ ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ ආර්ථිකයේ සහාය කිරීම, වර්ධනයේ දිරිගැන්වීම සහ සමාජ සාධාරණත්වයේ තහවුරු කිරීම කියන මූලික පරිච්ඡේද තුන යටතේ එකින් එක කළ යුතු දේ අපි කියනවා. ඒතර එක පැත්තකින් ධනය උත්පාදනය කරන ගමන් අනිත් පැත්තෙන් අපි මනුස්සකම ගැන කතා කරනවා. හරි? අපි කොහොමද මිනිස්සුන්ට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩගන්නේ කොහොමද කියන එක. කොහොමද උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වයෙන් බෙදී යන්නේ කොහොමද කියන එක. අපි කතා කරනවා මොකද්ද මේ සුබසාධන ආර්ථිකයක් කියන එකෙන් අපි අදහස් කරන්නේ කියන එක. හරි? සියලු දෙනාගේ ආර්ථික හා සමාජීය මේ සංවර්ධනය හරි ඇති කරගන්න රජය විසින් දිය යුතු දායකත්වය මොකක්ද කියන එක අපි කතා කරනවා. හරි? ඉතින් මේ දෙකේ සංශ්ලේෂණයක් සංකලනයක් තමයි අපි සමගි ධන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හැටියට ඉදිරිපත් කළේ. ඉතින් ඒක ඉතාමත්ම පැහැදිලි. හරි? අපි කියන්නේ ලංකාවේ පුද්ගලික අංශය කියන එක. ඒ පුද්ගලික අංශය කියන එන්ජිම කරුණාකරලා මතක තියාගන්න පුද්ගලික අංශය කියන්නේ ඊයේ හවු හිල්ටන් හෝටලේ හිටපු 1300 නෙමෙයි. ඔවුන් පුද්ගලික අංශයේ යම් කොටසක් විතරයි.
ඒකයි අපි සිංහලෙන් කතා කරේ. ඒකයි අපි ජනතාවට දැනුවත් වෙන විදිහට මේ කතාව කිව්වේ. හරි? ඔව් සමහරු විවේචනය කරා. ඇයි හර්ෂා ඉංග්‍රීසියෙන් කතා කරලා මේක ටෙක්නිකල් පොයින්ට්ස් ටික කිව්වේ නැත්තේ කියලා. අපි කිව්වා ඔව් මේ ටෙක්නිකල් පොයින්ට්ස් මෙවයි තියෙනවා. හරි? අපිට ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ. මොකද්ද මේ මේ සජි ප්‍රේමදාස මේ මේ මැතිතුමාගේ පක්ෂයේ ඉන්න ওই ආර්ථික කට්ටිය මොකද්ද කියන්නේ? මොකද්ද අපිට දෙන ප්ලෑන් එක? හරි එතකොට ඒ ඒ ඒ පුළුල් මතය තමයි අපිට ගොඩනගන්න ඕන කරේ. ඉතින් අපි වෙනස් වෙන්නේ අනිත් විකල්ප දේශපාලන කණ්ඩායම් වලට අපි ඍජුවම කියනවා. අපි ඍජුවම කියනවා. ලංකාව ලෝකයේ කොටස්කාරයෙක් හැටියට පමණයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න වෙන්නේ. ඒ ඒ ඒ ලැබෙන ජයග්‍රහණය කියන්නේ අර මේ පුද්ගලිකංශය කියන 1300 නෙමෙයි 90% ඉන්නේ කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයෝ. පුද්ගලික අංශය කියන්නේ මේ අපේ වරකපොළ සෝමවීර මහත්තයා. හරි? එහෙමත් නැත්නම් මේ මේ කුඹුරක් කරන ජිනදාස මහත්තයා. හරි? එහෙමත් නැත්නම් මේ රබර් කපන ලලනී මහත්මිය. හරි? එතකොට ඒ ඕන් කොහොමද අපි මේ ගෝලීය නිෂ්පාදන ජාලයට එකතු කරගන්නේ කියන එක ගැන තමයි අපි කතා කරේ. හරි? අපි පෙන්නලා දුන්නේ අද රට සමහරු කියනවා අපේ රට මේ විවෘත ආර්ථිකයක් නිසා ලෝකෙ විවෘතයිලු. අපි ය පෙන්නලා දුන්නා අපේ රට කොච්චර සංවෘතද කියලා, විවෘත නැද්ද කියලා. ඔව් අපි 77න් පස්සේ 99 විතර වෙනකම් විවෘතව තිබුණා. මම පෙන්නුවා ලෝකෙත් එක්ක සංසදාත්මකව දත්ත එක්ක. හරි? විවෘතභාවය කොහොමද මනින්නේ? කාට හරි දේශපාලන වේදිකාවේ නැගලා විවෘතයි හරි විවෘත නැහැ කියලා කියන්න පුළුවන්. ඒව ඇති වැඩක් නැහැ. හරි? හැමදේම මනින ක්‍රමයක් තියෙනවා. ලෝකෙ පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ඔව් ලංකාව විවෘත වුණා 77න් පටන් ගෙන 89 90 91 92 කරපු විවෘත කිරීම සමග ඒක ඉස්සරහට ගියා. හරි? එතකොට ඒ ඉස්සරහට ගියාම අපි මොමන්ටම් එකක් තියෙනවා. ඒ මොමන්ටම් එකත් එක්ක ඒ ආපු වේගෙන් ගියා. හැබැයි 94න් පස්සේ ගත තීරණ නිසා 99 විතර වෙනකොට මේ මොමන්ටම් එක බැස්සා. එතකොට අපි අද ඉන්නේ 1970 ගණන් වල තිබිච්ච වැසීමකට, හරි, සංවෘතභාවයකට ආසන්න තැනක. හරි? අපි ලෝකෙන් අයින් වෙනකොට, ලෝකේ මේ එන්ජිමෙන් අපි ගැලවිලා එළියට එනකොට, අනික් කට්ටිය ඉස්සරහට යනකොට අපි පස්සට යනවා. අනික් කට්ටිය රැකියා නිර්මාණය කරනකොට අපේ රටේ රැකියා නැති වෙලා යනවා. අනික් කට්ටිය දරිද්‍රතාවයේ මිලියන ගණන් එළියට ගන්නකොට අපේ රටේ දරිද්‍රතාවයේ වැඩි වෙනවා. හරි? අනිත් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනකොට අපේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පල්ලෙහාට යනවා. අපි මෙන්න මේක කිව්වා, අපි පෙන්වලා දුනා. ඒ නිසා අපි නැවත කළ යුත්තේ මොකද්ද කියන එක ගැන පුළුල් අදහසක් කිව්වා. හරි? ඉතින් අපිට පුළුවන් එකින් එක මේ මේ කොයි ජාතියේ නීති වෙනස් කරන්න ඕනද, කොයි ජාතියේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනද කියන දේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාව සමග සංවාදයකට එන්න. මොකද මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ කණ්ඩායම සහ අපිත් එක්ක එකතු වෙලා ඉන්න විද්වතුන්ගේ මතය එකතු කරලා ඉදිරිපත් කරපු මේ කතාවක්. හැබැයි ඒක අවසාන කතාව නෙමෙයි. අපි ඉදිරිපත් කරලා තියෙන අවසාන කතාවක් නෙමෙයි. අපි ඉදිරිපත් කරලා තියෙන සංවාදයට දොරටුවක්. හරි? එතකොට අපිට පුළුවන් අද මේ QR කෝඩ් හරහා අපේ ડોකියුමන්ට් එකේ තියෙන අපේ සාකච්ඡාවකට එකතු වෙන්න. හැබැයි අපේ මතවාදය මොකද්ද කියන එක අපි ඉතාමත්ම ඍජුව ඊයේ ප්‍රකාශ කරා.